ඒක ජාත්‍යන්තර ගෙනියන්න අවශ්‍යද කියලා. අපි කිව්වා අපේ අය ඝාතනය සම්බන්ධ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ රට ඇතුලේ හැප්පිලා අපිට යුක්තිීතු කරගන්නවා කෙසේ හෝ. නමුත් අපි රාජපක්ෂ පාණයට ගහන පහර රටට වදින්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ජයපේ වශයෙන් අද රටට අවශ්‍ය කරන්නේ රටට හිත ඇති විපක්ෂයක්. රට විකුණන විපක්ෂයක් නෙමෙයි. ඒ වගේම ඒ නිසා අපි දන්න එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන්ම පහුගිය අවුරුදු පහක් ජනතාව අමාරුවෙන් ආණ්ඩුව කරන් දුන්නේ. ඒගොල්ලෝ ආණ්ඩුව කරෙත් නැහැ. ඒගොල්ලෝ විපක්ෂ කොහොමත් කරන්න බෑ ඒගොල්ලන්ට. මොකද ප්‍රතිපත්ති විමර්ශයේ මේ ආපක්ෂයත් එක්ක කිසිම වෙනසක් නැහැ. පුද්ගල වෙනස්කම් ප්‍රමාණය විතරයි තියෙන්නේ. MCC කට පක්ෂයි, හම්මන්තර වරාය කරුණට පක්ෂයි, අධ්‍යාපනයේට කපාදුට පක්ෂයි. මොකද අධ්‍යාපන එකදේශම් පහට බසලා තින්නේ. මේක තියෙනවා. ඒ නිසා දූෂණයට පක්ෂය දැන් කියන්නේ ඒකනේ. දූෂිතයෝ ලයිස්ට් වලින් දානවලු. ඒකනේ කියන්නේ. දාලා ජනතාවට තෝරගන්න කියනවා. මේ දෙකම එහෙමයි දැන් ජනාධිපති ලේකම් ළගමති ලේකම් ඔක්කොම දූෂණ චෝදනා තියෙනවා පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියන්නේ ඔබට අවස්ථාවක් තිබෙනවා රටට ප්‍රබල රටට ආදරය කරන විපක්ෂයක් කණ්ඩායමක් ප්‍රබල කණ්ඩායමක් පත් කරන්න. අපි හිතනවා ජයපේ වශයෙන් අපේ භූමිකාව පහුගිය අවුරුදු 4-5 පහේදී ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා මේ දරුවන්ගේ හෘද සාක්ෂිය තුලින් නැගෙන ප්‍රශ්නවල තියෙන හරය තේරුම් ගන්න දෙමාපිය පරම්පරාවක් නම් අපි විශ්වාස කරනවා ඉදිරියේදී එන මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ ජන බලවේගයත් රටේ ප්‍රබලතම විපක්ෂ බලවේගය වශයෙන් ප්‍රබල පාර්ලිමේන්තු බලවේගයක් වශයෙන් ඔසවා තබන්නම කටයුතු කරාවි කියලා. ස්තුතියි මන්ත්‍රීතුමනි. අපි මීළඟ අවස්ථාව උදා කර දෙන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහත්මයාට. ඔව් සජිත්, ඇත්තනම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී නාලිකාවට මේ නාඩිය වැඩසටහනට අපිට ආරාධනා කිරීම පිළිබඳව. පෞද්ගලිකව මම හිතන්නේ ක්‍රියාකාරී දේශපාලනයේ අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් TV වැඩසටහන්වලට සහභාගී වුණා. මම සහභාගී වෙච්ච ඉතාමත් හරවත්ම TV වැඩසටහන මේ අද පැවතිච්ච වැඩසටහන්. මොකද මම සන්තෝෂ වෙනවා මේ දරුවන්ගේ ප්‍රශ්න ඉතාමත් බුද්ධිමත් විදිහට ඔවුන් ඒවා ගලපලා දේශපාලඥයෝ හැටියට අපෙන් අහන්න මේ රටේ ජනතාවට පේන්න ගත්තා වූ ප්‍රයත්න. ඒක මම අගය කරනවා. මම ඔබ 3 දෙනාටම සුබපතනවා. විශේෂයෙන්ම මගේ පාසලේ දරුවෙකුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් මම සන්තෝෂ වෙනවා. ඉතාමත් හරබර වැඩසටහනක්. වෙන වැඩසටහන් වගේ නෙමෙයි. දේශපාලඥයෝවල මරා ගන්නවා, කෑ ගහ ගන්නවා, නම් කියා ගන්නවා, චෝදනා කරනවා. මම හිතන්නේ රටට දැනෙන ප්‍රයෝජනයක් තියෙන වැඩසටහනක්. මම ඉතාමත් සන්තෝෂ වෙනවා මේ වැඩසටහනට මට දායක වෙන්න පුළුවන් වීම පිළිබඳව. ඒ වගේම වර්තමාන එක්සත් ජාතික පක්ෂය හැටියට අපි විපක්ෂයේ කාර්යභාරය අකුරට ඉෂ්ට සිද්ධ කරන්න අප කැප වෙනවා. මොකද මේ රටේ මම අර කලින් කිව්වා වගේ ආණ්ඩුවේ සියල්ලකටම විරුද්ධ වෙන්න නෙමෙයි, ආණ්ඩුවෙන් කරන වැරදි වලට විරුද්ධ වෙන්නත්, ඒ වෙනුවෙන් ඊට විරුද්ධව හඬනගන්නත්, හොඳ දේ හොඳයි කියන්නත් පුළුවන් විපක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ මේ රටේ ඉතිහාසය ගත්තාම මේ රට වෙනුවෙන් මේ රටේ දුවා දරුවන් වෙනුවෙන් දැවැන්ත සේවාවක් කරපු පක්ෂයක්. ඉතින් ඒ පක්ෂය හැටියට අපි අපේ යුතුකම වගකීම තවදුරටත් මේ රට වෙනුවෙන් ඉෂ්ට කරන්න අප කැප වෙලා සිටිනවා. හොඳයි. ස්තුතියි කවින්ද ජයවර්ධන මහත්මනේ. මන්ත්‍රීපනේ ඔබතුමාගෙන් පසුව අපි මේ අවස්ථාව උදා කර දෙන්නේ අදාපත් සමග නිකුතුරු දීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා අමාත්‍යතුමාට. සජිත්, අපි හදවතින් මේ ස්තුතිය පුද කරනවා ස්වර්ණවාහිනියේ ආයතනයට. නාඩිය වගේ ඉතාමත්ම වැදගත් වැඩසටහනක් රටට හඳුනා දීම පිළිබඳව, ලෝකයට හඳුනා දීම පිළිබඳව. ඒ වගේම ආදරණීය දුවේ පුතේ නවෝද්, මදුෂිකා, වරුණ ඔබ තමුන්නාන්සලාට අපි හදවතින්ම ස්තුතිය පුද කරනවා. ඔබ තමුන්නාන්සලා රට ලෝකයේ පිළිබඳව ලොකු අවබෝධයකින් අපේ මිනිස්සු මොනවද කරන්න කියන කාරණය සම්බන්ධව අවධියෙන් සිටීම පිළිබඳව. අපි අලුත් ආණ්ඩුව හැටියට ඔබට විතරක් නෙමෙයි අපේ තාරුණ්‍යයට අපි ආරාධනා කරනවා. අපේ අතින්, ආණ්ඩුව අතින් යම්කිසි වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද වහාම නිවැරදි කරගන්නට ඔබ තමුන්නාන්සලගේ මැදිහත් වීම ලබා දෙන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන්, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් රටේ ජාතික ආරක්ෂාව වැඩි කරමින්, රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින්, ඒ වගේම ජාතික සම්පත් ආරක්ෂා කරමින් රටක් හැටියට ඉස්සරහට ගෙන යන්නට, මේ රට ලෝකයේ බැබළෙන රටක් වඩ පත් කරන්නට මේ වසර 5ක් කාලය තුළ කැප වෙනවා කියන කාරණේ ඉතාමත්ම පැහැදිලිව කියන්න ඕන.
හොඳයි ස්තුතියි අමාත්‍යතුමනි එහෙමනම් අපි සූදානම් අද දවසේ නාඩිය වැඩසටහන මේ නිමාවටපත් කරන්නට අපි ඔබට මතක් කරන්න ඕනේ මේ ලාංකේය දේශපාලන වැඩසටහන් කලාවට වගේම ලෝකයටම අරුත් බර වගේම වෙනස් වූ නැවුම් අත්දැකීමක් ස්වර්ණවාහිනියෙන් එක් කරපු මොහොතයි. ඉතින් ලංකාවේ නාමය ලෝකයට අරන් ගිය තවත් තැනක් විදිහට අපිට නාඩිය හඳුන්වා දෙන්නට පුළුවන්. අද නාඩිය වෙනුවෙන් මේ රට කරවන ඇත්තන් ප්‍රශ්න කරන්නට අපේ රටේ අනාගත පරපුර විදියට අපත් සමගින් එකතු වුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ නමුත් නෙත්ම රත්නසේකර, එවැගේම මහනුවර සුවර්ණමාලී බාලිකා විද්‍යාලයේ මදුෂිකා නෙත්මිනි, එවැගේම පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ වරුණ ප්‍රියන් බණ්ඩාර. ඔබ දෙදෙනාටම අපගේ ස්තුතිය පුද කරනවා. එවැගේම අපේ සුබ පැතුම් එකතු කරනවා අද ජයග්‍රහණය කර පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ වරුණ ප්‍රියන් බණ්ඩාරට. එවැගේම අද නාඩිය වෙනුවෙන් අපත් සමගින් එකතු වුණු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මන්ත්‍රීතුමාට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාට වගේම දීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා අමාත්‍යතුමාටත් අපගේ ගෞරවය ස්තුතිය පුද කරමින් අපි අදට ඔබේ නිවහලින් සමුගෙන යනවා. ඉතින් යළිත් වතාවක් මතක් කරන්නම් අපේ රටට වගේම ලෝකයටම අලුත් අත්දැකීමක් අලුත් ආදර්ශයක් අලුත් විදිහට ගෙන ආපු මේ හරවත් නාඩිය වැඩසටහනෙන් අපි අදට සමුගන්වා යළිත් ලබන සතියේ සමුවෙමු. ඔබට සුබ සතියක්.